Supertech Incubator YouTube channel එකෙන් අද ඔයගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ මල්ටි ෆන්ක්ෂන් ටයිමර් එකේ සෙටින්ග් හදන හැටි. ගොඩක් දෙනෙක් අහලා තිබ්බා කලින් වීඩියෝ එකක් දාලා තිබුණා. ඒක පැහැදිලි නැහැ කියපු නිසා තමයි මේක මේ දාන්න යන්නේ. මම කැටියෙන් මේකේ සෙටින්ග් හදන හැටි ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. මුලින්ම මේකේ ඔයගොල්ලෝ 12 වෝල්ට් ඔයගොල්ලන්ට වෙනවා මේ වෝල්ට් හයි ඉඳලා 30 වෙනකන් මේකේ DC කරන්ට් එක දෙන්න පුළුවන්. ये वायर देखा उन्होंने क्या तीनों गोलन पे नो दूसरे मैं कौन करा मैं भी ये टे बिंदु तो ना कहीं हरी भी कंट्री में मैं का दुबारा ना हरी बोलूँगा एक दिन वो गोलो सेट बटने को बाग नहीं इंद तब पर वहाँ की तरह इतना कोटे मैं वही ये टे मैं पी के ला मुकाखरी नंबर्स वगैरह पेटनो ओके वो गोलो මේ ෆන්ක්ෂන් එක තමයි අපි හදන්නේ. එතකොට ඒකේ 3.2 දෙකට ගිහිල්ලා ඒක සෙට් බටන් එක එකපාරක් ඔබනවා. එතකොට මේ OP කියන එක අපි හදා ගන්නවා ඔයගොල්ලන්ට කොච්චර වෙලාවක් මේ වෙලාවකට සැරයක්ද මේක මේ හැරෙන්නේ. දැන් මෝටරේ හදනවා නම් අපි පැය දෙකෙන් දෙකට හරවන්නේ. එතකොට මෙතන විනාඩි ගාන හදනවා 120 කියලා. එතකොට මෙතන මේ දශම තිතක් ඔයගොල්ලන් පේනවා. ඒක මේ ස්ටොප් කියන එක ඔබන දෙපාරක් කරපුවාම දශම තිත් තුනක් වැටෙන්න ඕනේ හැම ඉලක්කමක් ළඟටම. එහෙම වැටෙනවා මෙතන විනාඩි වලින් යන්නේ. දශම තිත් අයින් කරොත් තප්පර වලින් යන්නේ. ඊට පස්සේ ඒක හදලා ආයෙ සෙට් එක කරනවා. ඊට පස්සේ මේ CL කියන එකෙන් ඕගොල්ලෝ හදනවා කොච්චර වෙලාවකින්ද මෝටරේ කොච්චර වෙලාවක් වැඩ කරනවද කියන එක. එතකොට ඒකත් හදන්න ඕනේ. ඒක තප්පර ගන්න මෝටරේ දැන් 2.5 නම් RPM එක තප්පර 12කින් තමයි වට භාගයක් අරගෙන. එතකොට ඒක තප්පර 12ක් දැන් ඕගොල්ලෝ දෙනවා මේ දශම තිත තිබ්බොත් තප්පර 12ක් නෙමෙයි තප්පර 1.0 ගානක් අරගෙන. ඉතින් මේ ස්ටොප් එකෙන් මේ දශම තිත මේ හැවෙත මුල්ලට ගන්න ඕනේ. එතකොට දැන් තප්පර 12ක් වැඩ කරන්නේ. ඊට පස්සේ ආයෙ සෙට් එක වරන. ඊට පස්සේ දැන් මේ මේක කොච්චර වෙලාවක් මේ විදිහට වෙන්න ඕනද කී වාරයක් හදපු සෙටින් එක දුවන්න ඕන කියන එක තමයි මේකෙන් හදන්නේ. මේක ඔයගොල්ලෝ ඉතින් මේ 300ට 400ට විතර වැඩි කරගන්න මේ අප් බටන් එක ඔබාගෙන ඉඳලා. ඊට පස්සේ ඉතින් ඒක මොකද දැන් දෙකෙන් දෙකෙන් දුවන්නේ. එතකොට ඉතින් මේ වාර ගානක් පෙච්චර දුවනවා. ප්‍රගාන්ට හදලා සෙට් බටන් එක ඔබාගෙන ඉන්නේ තප්පර 5ක් විතර. ඊට පස්සේ මෙන්න මේ විදිහට බ්ලින්ක් වෙලා ඔය වැඩ කරන්න පටන් ගන්නවා. දැන් මෙතන මේ බිංදු තුන වැටලා තියෙනවා. විනාඩි 120ක් ගියාට පස්සේ තමයි තප්පර 12ක් කරගන්නේ. මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ. දැන් මේක සෙටින් හදුවට පස්සේ එච්චරයි. ඔයගොල්ලන්ට මේ පැත්තට මෝටරේ සෙට් කරන්න තියෙන්නේ. මෙතන කොමන් එක නෝමල් ඕපන් එක. මේක ඔයගොල්ලන්ට කැමති විදිහකට පුළුවන්. විනාඩි 120 ඕෆ් එකේ තියෙන්න නම් නෝමල් ක්ලෝස් එකට දෙන්න ඕනේ. එතකොට මේ මේක විනාඩි 120කින් පස්සේ තමයි හැරෙන්නේ. මේ විදිහට තමයි මේ මෝටරේ සෙට් කරන එක ඕන මේක සෙට් කරාට පස්සේ ඕගොල්ලෝ බලා ගන්න පුළුවන්. මේක සෙටින් හදන විදිය තමයි මම කියලා දෙන ගොඩක් දෙනෙක් අහලා තිබ්බා. ඉතින් මේ වගේ දැන් ඊළඟට HS 301 කන්ට්‍රෝලර් එකේ සෙටින් හදන එක යාලා දිනා. ඒකත් හෙට වීඩියෝ එකකින් අරන් එනක ඕගොල්ලෝ සුබ දවසක්.